ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක් නම් මේ වෙනකොට ලොකු අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා ඒ තමයි ප්‍රීමියර් ප්‍රෝ 2024 වර්ෂන් 24.0 ඉතින් අද අපි බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මේකට අවශ්‍ය සිස්ටම් රික්වයර්මන්ට්ස් වගේම මේකේ අලුතෙන් අප්ඩේට් වුණු ෆීචර්ස් මොනවද කියලා අපි බලමු ඉතින් අපි යමු වීඩියෝ එකට ඉස්සෙල්ලාම අපි බලමු ප්‍රීමියර් ප්‍රෝ සිස්ටම් රික්වයර්මන්ට්ස් ඉතින් ඔයාලට පළවෙනියටම ප්‍රොසෙසර් එක විදිහට 6gen වලින් උඩ ප්‍රොසෙසර් එකක් යූස් කරන්න කියලා Adobe ආයතනයම කියනවා මිනිමම් රික්වයර්මන්ට්ස් විදිහට ඒ වගේම පළවෙනි නෝටිස් එකක් දාලා තියෙනවා 3rd gen ප්‍රොසෙසර්ස් වලින් පළවෙනියට තියෙන ප්‍රොසෙසර්ස් යූස් කරන්න එපා කියලා ප්‍රීමියර් ප්‍රෝ යූස් කරනවා නම් ඒ වගේම තමයි ඔපරේටින් සිස්ටම් එක විදිහට Windows 10 පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒ වගේම මෙමරි එක මිනිමම් පාවිච්චි කරනවා නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් 8GB RAM එක ඔයා ටිකක් 4K වගේ එඩිට් එකක් කරන්න එහෙම යනවා නම් ඔයා යන්න ඕනේ 16GB 32 වගේ RAM එකකට ඒ වගේම තමයි ග්‍රැෆික් කාඩ් එක හරියම වැදගත් 2GB මෙමරි ග්‍රැෆික් කාඩ් එකක් ඔයාට තියෙන්න ඕනේ මිනිමම් එහෙම නැත්නම් ඔයා යන්න ඕනේ අනිවාර්යෙන් 4GB ග්‍රැෆික් කාඩ් එකකට මග් ගාවත් තියෙන්නේ 1GB දැනට අපි ඒක බලමු කොහොමද ඉන්ට්‍රෝ කරලා මොනවද වෙන්නේ කියලා ස්ටෝරේජ් එක ඒගොල්ලෝ ඉල්ලනවා 8GB වත් අවේලබල් තියෙන්න ඕනේ කියලා ඉතින් මේ මේගොල්ලෝ දාලම තියනවා SSD යූස් කරනවා නම් ගොඩක් ෆාස්ට් කියලා මේක ඕපන් වෙන විදිහ ඉතින් මමත් SSD යූස් කරන කෙනෙක් ඊට පස්සේ ඉතින් ඩිස්ප්ලේ රෙකමන්ඩ් කරනවා ඉතින් GPU එක 2GB වලින් උඩ තියනවා නම් අනිවාර්යෙන් ඔයාට 1080p තමයි ඩිස්ප්ලේ එක කොහොමත් අවේලබල් වෙන්නේ ඉතින් අනිත් දේවල් නම් වැඩක් නැහැ ඉතින් ඔයාට macOS වලත් අර ටිකම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා ගිහිල්ලා බලන්න ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක අනුව මොනවද රික්වයර්මන්ට් ඕනේ කියලා ඉතින් පළවෙනියටම ඔයාට Creative Cloud ඩවුන්ලෝඩ් කරගන්න නම් ඔයාට යන්න වෙනවා creativecloud.adobe.com වලට යන්න වෙනවා ඉතින් මෙතන creativecloud.adobe.com වලට ඇවිල්ලා ඔයාට පුළුවන් sign in වෙලා Creative Cloud ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඕගොල්ලන්ට ගෙවල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම නම් දැන් Creative Cloud ඩවුන්ලෝඩ් කරලා දිනවා. ඔයාට පෙන්වන්නම් මම. හරි. මෙන්න මේ විදිහට තමයි Creative Cloud ඕපන් වෙන්නේ. ඔයාට මෙතන apps වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන දකුණු පැත්තේ මගේ පෙන්නවා Premiere Pro ඩවුන්ලෝඩ් කරගන්න. අපිට මේ version එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන dot 3 ක්ලික් කරලා other version වලට ගිහිල්ලා පරණ version එකක් ඔයාගේ PC එකට ගැලපෙන version එකක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ install කරන එක. install ලැබුවාම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට 100% කියනට ඩවුන්ලෝඩ් වෙනවා. මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔටෝම install වෙනවා. හරි. මගේ මේ වෙනකොට install වෙලා ඉවරයි Adobe Premiere Pro. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් Adobe Premiere Pro install වුණාට පස්සේ මෙතන apps වල තියෙනවා Premiere. එහෙම නැත්නම් ඔයාට Windows වලට ගිහිල්ලා ඔයාට ගන්නත් පුළුවන් Premiere Pro. ඉතින් කොහොම හරි open කරන්න තියෙන්නේ Premiere Pro. මම open කරගන්නම්. පළවෙනි පාර Premiere Pro open වෙනකොට මෙන්න මේ විදිහේ interface එකක් තමයි අපි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි දැන් බලමු Adobe Premiere Pro 2024 version 24.0 වල මොනවද update උනේ කියලා. ඉතින් ඔයා මීට කලින් පරණ version එක 2019 20 වගේ version එකක ඉඳලා එකපාර එනවා නම් ඔයාලට ලොකු දේවල් ටික බලා ගන්න පුළුවන් Premiere Pro ඇතුලේ. ඉතින් 2023 ඉඳලා 24ට වගේ එනකොට ලොකු දේවල් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට බලා ගන්න පුළුවන් වෙන දේවල් ටික මම පෙන්නන්න. අපි මෙහෙම new document එකක් create කරාම පරණ version එක පාවිච්චි කරා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අලුත් interface එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදි හරිම සරලයි. ඔයාට ඕනි තැනකින් ස්ටිට් කරලා මෙතනට දාගන්න පුළුවන් footages අපේ තියෙන location වලින්. ඒ වගේම preview එක මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2024 interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ Adobe Premiere Pro වල උඩ අපිට බලා ගන්න පුළුවන් වුණා ඉස්සර ඕපන් වෙනකොට තිබ්බ ටැබ් වගේක් ඒව ටික දැන් නැහැ. දැන් තියෙන්නේ import edit and export කියලා ටැබ් තුනක් විතරයි. මම Premiere Pro ගැන වෙනමම වීඩියෝ එකක් කරන්නම්. මොකද මේකේ බේසික් ගැන ගොඩක් අය අහලා තිබුණා මගෙන්. මම මේ ගැන වීඩියෝ එක ළඟදිම කරන්නම්. ඉතින් අපි බලමු කොහොමද Premiere Pro අලුත් version එකේ update උනේ කියලා. පළවෙනියටම අපිට බලා ගන්න පුළුවන් text based editing කියන technology එක update කරලා තියෙනවා Premiere Pro ලා. ඉතින් මේකදී සරලවම වෙන්නේ ඔයා කතා කරන භාෂාව අනුව. ඒ කියන්නේ සිංහල වගේ තාම මේගොල්ලෝ හඳුන්වා දීලා නැහැ. ඉංග්‍රීසි වගේ කතා කරනවා නම් ඔයාට පුළුවන් කෙලින්ම ඩයලොග් වල තියෙන අකුරු අයින් කරලා හෝ වචන අයින් කරලා ඔයාට පුළුවන් එඩිට් එක එතනදීම කරන්න. ඒ වගේම තව ඔප්ෂන් එකක් ඒගොල්ලෝ හඳුන්වා දීලා තියෙනවා ඔඩියෝ එන්හෑන්ස් කරන්න. එන්හෑන්ස් ස්පීච් කියලා. ඉතින් මේකෙන් සරලවම කරන්නේ ඔයාගේ වටේ තියෙන නොයිසස් එහෙම එන්හෑන්ස් කරන්න පුළුවන් පව එකක් දීලා තියෙනවා. ඉතින් මේකත් ගොඩක්ම වැදගත්. animation titles ගොඩක් ඇඩ් කරලා දීලා තියෙනවා
මේ පාර වර්ෂන් එකේ. ඉතින් ඔයාලට මේවා ඇඩ් කරගන්නත් පුළුවන් හරිම සරලව graphic tab එකට ගිහිල්ලා. ඉතින් ඒ ටික තමයි මේකේ වැදගත්ම දේවල් ටික. මේකේ වැදගත්ම අප්ඩේට් එකක් වෙන්නේ මේ text based editing කියන අප්ඩේට් එක. මේක AI පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ create කරනවා කියලා කියන්නේ. කොහොම හරි Adobe ආයතනයේ මේක හඳුන්වලා දීමත් එක්ක මම හිතනවා ඉස්සරහට video editors ලට හොඳ editing experience එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් අමාරු වෙන එකක් නෑ කියලා මම හිතනවා. ඉතින් ඔගොල්ලෝගේ ප්‍රශ්න comment කරලා යන්න. ඔගොල්ලෝ මොනවද හිතන්නේ කියලා comment කරලා යන්න. මම premier pro ගොඩක් කාලයක් තිස්සේ කරන කෙනෙක්. කැමති මම tutorial series එකක් කරන්න. අපි එහෙනම් ඊළඟ video එකෙන් හම්බෙමු.